මේ රටේ ඉන්නවා ඊටාම සුළු පිරිසක් පොලිසිය වලට ගල් ගහන. පොලිසිය වලට ගල් ගහලා ගිනි තින පිරිසක් ඉන්නවා. ගමේ පොලිසිය දීපු ජිප් රථයකට ගල් ගහලා කුඩු කරලා ගිනි තින පිරිසක් ඉන්නවා. ඒ වගේ මිනිසුන් සිතා සුළු කොටස ජීවත් වෙන රටක මේ කුඹුකැටේ ගම්වාසීන් මේ රටේ වාසනාවන්ත. ඔබ ඔබේ ශ්‍රමයෙන්, ඔබේ ධනයෙන්, ඔබේ ශක්තියෙන් දායක වෙලා හදපු මේ පොලිස් ප්‍රධාන ගොඩනැගිල්ල සහ අවට තියෙන ගොඩනැගිලි කීපය දිහා බලද්දී මේ වගේ මිල ගණන් අද පවතින ගණන් එක්ක තක්සේරු කරලා බලුවොත් එහෙම කෝටි ගණක් වෙනවා. මම අපේ ප්‍රජා පොලිසියේ උපදේශක කමිටුවේ මහත්මයා කතා වහගෙන ඉද්දී කිව්වා ඉස්සල්ලා එක මහත්මයෙක් රුපියල් 5000ක් තමයි සාක්කුවෙන් ඇදලා මේ වැඩි පටන් ගත්තා කියලා. අද මේ ව්‍යාපෘති අවසන් වෙනකොට කෝටි ගණකින් තක්සේරු වෙන විශාල ව්‍යාපෘතියක් අද මෙතන ඉදිරියට. අද වශයෙන්ම මේ ඔබේ පොලිසිය, ඔබේ ගමේ ඔබේ දරුවන්ගේ ප්‍රයෝජන සඳහා ස්ථාපිත කරලා තියෙන පොලිසිය. ඒ වචන ටික ඔබට අද හදවතින්ම කියන්න පුළුවන්. රජයේවත් අනුග්‍රහයක් නැතුව මේ ඔබ හදාගත්ත පොලිසිය. ගමයි පොලිසියයි පාසලයි සම්බන්ධ කරලා ත්‍රිත්ව සංකල්පය කියලා සංකල්පයක් පිළිගන්න තියartifactId. දරුවෙකුට ජීවිතේ අත්‍යවශ්‍යම ආයතනයක් තමයි පොලිසිය කියලා කියන්නේ. කුඩා කාලේදී ස්කෝලට ගිහිල්ලා ශිල්ප සාධක ඉගෙන ගන්නවා වගේම යුක්තිගරුක පුරවැසියෙක් වෙන්නට සමාජයට පොලිසියක් අවශ්‍යයි. සමාජයට පොලිසියක් අවශ්‍ය නැහැ, සමාජයට නීතියක් අවශ්‍ය නැහැ කියලා විශ්වාස කරන ඉතා සුළු පිරිසක් රටේ ඉන්නවා. ඒ අය තමයි වරින් වර පාරවලට බැහැලා පොලිසියට ගල් ගහලා පොලිසියන ධාරීන්ට ගල් ගහලා මේ වගේ වැඩ කරනවා. එවැනි පුරවැසියන් ජීවත් වෙන රටක ඔබ වැනි පුරවැසියන් මෙරටට මහත් අභිමානයක්. ඔබ අභිව කැඳවලා, අභිව අගය කරලා, අභිව ප්‍රශංසා කරලා කටයුතු කරනා වගේම මම පොලිස්පතිවරයා හැටියට මගේ ප්‍රණාමය මේ ගම්වාසීන් සියලු දෙනාටම මේ සඳහා හැම දාඩිය බිඳුවක් විහිළපු සෑම ගම්වැසියෙකුටම ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පුද කරනවා.